අප පරිහරණය කරන දේවල් කියන මාතෘකාව. අප පරිහරණය කරන දේවල් අලුත්ම පිටුවක් අරගෙන ලියා ගන්න. विविध लक्षण प्रधान
පාවිච්චි කරන්නේ කවුද කියන්නේ හරි ඔන්න මම දැන් පින්තූර ටික ලෑස්ති කරලා තියෙන්නේ තාම ඉස්සරහට මේක ගොඩාක් වැඩ තියෙනවා හොඳද දැන් මේ පාඩම පටන් ගැනීම බලමු මොනවද මේ අරයි මේ තියෙන්නේ හරි මෙන්න මේක ඔයාලා බලන්න පුතේ මේ පින්තූරේ ඔව් මේක පාවිච්චි කරන්නේ මේක ටිකක් පැරණි උපකරණයක් මේක පාවිච්චි කරන්නේ කවුද පාසලේදී පාවිච්චි කරන උපකරණ තමයි මේ තියෙන්නේ. ඒක නම් අපිට මේ පාඩමට ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. රයිට් මෙන්න තව උපකරණයක් තියෙනවා. කල්පනා කරන්න මේක පාවිච්චි කරන්නේ ඔය මොන වෘත්තියද? රයිට් මේ තියෙන්නේ අර නඟුල නේද? ගොවියා පාවිච්චි කරන මේ ඒ නඟුල. ඒක හරක් දෙන්නේ තමයි ඇදගෙන යන්නේ නේ මේ ඉන්නේ ගොවියා. එකක් ඔය පස් බුරුල් කරගන්න පාවිච්චි කරන එකක් ගොවිතැන් වල. ආ මේ තියෙන මේ නඟුල් තමයි ගොවියා පාවිච්චි කරන උපකරණ එකක් තමයි මේ තියෙන. මේක පැරණි උපකරණ. හොඳද? ටිකක් පරණයි. දැන් අද නම් ඊට වඩා මේක මේ මේ උපකරණය පුතේ නූල් මේ නූල් වලින් රෙදි වියන්න ගන්න මැෂින් එකක් නේද? ඒකත් මේ ලී වලින් හදලා තියෙන්නේ. මේක ලංකාවෙම නිෂ්පාදනයක්. කියන්නේ ලංකාවේ ආයම තමයි මේක හදාගෙන තියෙන්නේ. රෙදි වියා ගන්න පුළුවන් මේ තියෙන වියකු කොටසක් මෙතන තියෙන්නේ නේද? ඉතින් මේක අතින් තමයි වැඩ කරන්නේ. මෙතන තියෙනවා මේ රූපේ තියෙනවා දීවරයා පාවිච්චි කරන උපකරණ ගොඩක් මේකේ පෙන්නනවා මේ පිටුනේ. මේ වට්ටිය, ඩිඩි පිට, මාදල, දැල නේද? බෝට්ටුවේ ඕන කරන හබල නේද? මාළු දමන වට්ටිය ඊට පස්සේ මේ තිය කඩ තියෙන පොඩිය පන්දම තියෙනවානේ රැටේ යනකොට හදක් තියෙනවා මාළු හද. නයි ඒ වගේ උපකරණ රාශියක් තියෙනවා මේ මිනිස්සුත් එක්කම ඉන්නවා ඒක නේද? දීවරයන් පාවිච්චි කරනවා මාළු අල්ලන දැල නවීන උපකරණ ඒවා මිටිය කවුද පාවිච්චි කරන්නේ වැඩිපුරම පාවිච්චි කරන්නේ කවුද සම්මල් කරුවා නෑ කම්මල් කවුද වඩුවා වඩුවා වඩු කාර්මිකයා වඩු කාර්මික මේක නවීන එකක් මේ උදැල්ල ඒ ගොවියා පාවිච්චි කරන එක මේ රේක්කය රේක්කයක් පුතේ ගොවියා පාවිච්චි කරන උපකරණයක් දෑකැත්ත මේ තියෙන්නේ දෑකැත්ත ගොවියා ගොයම් කැත්ත යොදා ගන්න උපකරණයක් නේද මේ තියෙන තර වියන එක මෙන්න මෙතන තියෙනවා විසන් කර්මාන්තය යොදා ගන්න උපකරණක් තියෙනවා වඩු කර්මාන්තය යොදා ගන්න උපකරණක් තියෙනවා මෙතන මේ ඇන්ද මේ වර්ග තියෙන්නේ නේ බෝලිය යකට බෝලිය
මෙතනත් තියෙනවා නවීන උපකරණ ගෝපිය තියෙනවා මේ තියෙන්නේ මෙතන වටිනා පාවිච්චි කරන ටිකක් තියෙනවා නේද හරි මේ ආපි මේ ඒ උපකරණ ටිකක් තියෙන මේවා බලමු කවුරු මේවා පාවිච්චි කරන්න කියලා හොඳයි එහෙනම් අපි මුලින්ම विविध वृत्ति सदहा भावित भांडवल हा उपकरण बल उपकरण हाथुना विविध वृत्ति सदहा भावित करण भांड हा उपकरण अभी मुलिन लियमु पलविन एक ओके पेडरे कर्मा अंते ओ सर्वक नेमने दार देवनी मातु पावड පෙදරේරු කර්මාන්තේදී පාවිච්චි කරන භාණ්ඩ හා උපකරණ මොනවද? ඔයාලිය මේසන් හැන්ද් මෙත් මේසන් මට්ටම් ලීය මට්ටම් ලීය सावले गांडों में नहीं बादाम आना नहीं सावल लेवल पाट है लेवल बाटे कुत्ती है ना वहाँ तावर अरे लेवल करना लेवल यह कुत्ती है ना नहीं इधर क्या लेवल यह अभी का पॉल्ला को भी कुत्ती है लेवल बाटे हम कर ग्राइंडर है ओ ये वाला नावीन उपकरण ये वाला तकलीफ पूर्वा අර මෙතන 1 2 3 4 5 6 නේද? ඔයාලා අංක දාගන්න 12කට විතර තව තියෙන පුතේ තව ගොඩාක් තියෙන. ඒ පින්තූර ගොඩක් ඔක්කොම වගේ සොයා ගන්න. හරිද? මේකට පුතේ වීඩියෝස් තියෙනවා අපිට බලන්න. ඒව මම ගෲප් එකට දානවා. මේ වීඩියෝ अरे आप इतने में नहीं कर लिया था नहीं ओ मेरे को आंकड़ा दौड़ा के इधर दाग आने देखा है देवनी कार्मान से आप लिया कर दो वाडू कार्मान से वाडू कार्मान से ियत अंडुमी थी
bagian Pira. Oh, Pira. Tien te botar ka veli ka te dasi. Miena. Miena. Tien te botar ka veli ka te dasi. Ah, e pute me පෙතරේ කර්මාන්තේ ඒ වඩු කර්මාන්තේදී ඕ ඒවත් ගන්න දෙන්න දැන් එකක් හක් යතු කැටේ ඔය යතු කැටේ ගන්නෝ යතු කැටේ ලබ්මය බුරුමය බුරුමය වෙරි ගුඩ් ඉතින් මේ හැම එකකටම අලුත් උපකරණක් තියෙනවා මොන්ද අතකොළුව ඔව් බුරුමය ඔ නියනට තව එකක් ඕන නියන හා අතකොළුව නියන සහ අපේ නියන ගාම යනවා නියන හා අතකොළුව මුළු මට්ටම ඔව් මුළු මට්ටම මාළු දැල මාළු පද වට්ටිය මාදල මාළු දැල් කියලා මම ලිව්වේ ඔක්කොම ටික අපල බෝට්ටුව 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 ගන්න පුළුවන් Right. Right.
නාගුල නේ
එහෙනම් පින්තූරයක් පේනවා. දැකත් උදැල්ල. ඔව් උදැල්ල. කොමුදැල්ල අරන් දැක්කේ. අර කොමුලෙන් ඒ වගේ වුණා හතරක් ලිව්වා මේකෙත් තවල දාගන්න අංක 12ක් විතර 10ක් දාගන්න පුරුණිය පුරුණිය ඒ වගේ තියෙන උපකරණ ගොඩාක් තියෙන නේද බී මණින්න ගන්නවා පුරුණිය ඊට පස්සේ දැන් මෙහෙමයි ඉන්න කරන්නේ මේ ඒක නම් අර ගොඩාක් වැඩ ටිකක් තියෙනවා නේද ඒ කියන්නේ මුලින්ම නගුලෙන් තමයි පොළව ආරගෙන යන්නේ ඊට පස්සේ උදැල්ල ඕන වෙනවා ඊට පස්සේ කෝරුලෑල්ල ඕන වෙනවා ඊට පස්සේ මේවටත් වට්ටි තියෙන වෙනම මේ v අරගෙන යන්න නේද ඊට පස්සේ ඕන කරන මේ වට්ටි වර්ග තියෙනවා ඊට පස්සේ පෙන් සර් පෙන් නේ ආයි මත් මේ බෝලක්ද ඕ ඊට පස්සේ අපිට මේ ගොයම් කපා ගන්න උමනා කරන දේවල් තියෙනනේ දෑක ඇත්ත නේද ඊට පස්සේ ආ ඒ ගොයම් එකට එකතු කරලා බැඳලා ගෙනියන්න අර මේ තියෙනවා ලණුවක් වගේ එකක්. ඒකටත් කියන නම. නේද? ඒවත් උපකරණ තමයි. සර් වෙන්නේ. හරිද? ආයි මන් තියෙනවා. ගොයම් පාගන කොට ඊට පස්සේ නේද? ගොයම් පාගන කොට ූපණා කරන උපකරණ ටිකක් කියන ගොයම් පෑගීමේදී පාවිච්චි කරන ඒවා. ඒකෙදි තමයි අර බෝලත් එහෙම ූපණා වෙන්නේ. මොකද අර කාටු වගේ වයින් කරන්නේ බෝලක් පිට දමන්න ඒ වගේ ඕන වෙනවා. ඊට පස්සේ බී මුලම් කරන්න වට්ටියක් ඕනනේ. වට්ටි කියන්නේ මේ අර අපි මේ සද්දයකට කියන්නේ उपकरण ඉ මැනීම නේද ඊට පස්සේ වී දාලා තියන්න විවිධ උපකරණ ඕන වුණා නොතෙමි තියලා තියන්න නේද ඒවත් උපකරණ තමයි ඒව ගොඩක් තියෙන 12 නෙවෙයි නේ අපි ගොඩක් කියන්න පුළුවන් හරි එදියත් මම ඔයාලට එවන්නම් මම දැන් ටිකක් අපේ වෙලා මදි නිසා අපි එමින් එක කතා කරමු අවසානෙක ලියන්න ඔයාලා කම්මා කර්මාන්තය දැන් මම ලියන්න ඕනේ නැහැ නේද हाय अंक हाय दार लिया कामा कर्मा पे वो नरे हम बलात करेंगे कामा कर्मा बेटेंदी पुदे उपना वेनो යකඩ තරල මිතිය නැත්තම් අපි මිතිය කියලා ලියන මිතිය මයිනහම ඔව් මයිනහම කියන කිනිහිර ඔව් මයිනහම කිනිහිර අටැහි අඬුව කිනිහිර අඟුරු කොක්ක අඟුරු කොක්ක ඔය කියන්නේ ඔව් මේවට ලස්සන වීඩියෝස් තියෙනවා හරිද සින්දුත් එක්ක ලස්සන වීඩියෝස් තියෙනවා ඒව මම ඔයාලට දාන්න බලන්න දැන් අපි සාමාන්‍ය පන්ති වලදී නම් මම ඒව පෙන්නනවා හරිද මේකෙදි ඔයාලට බලන්න වෙනවා YouTube වලදී මම ගියේ ලියවනෝගේ පසුගුනේ බලන්න එන්නකව මොකද මම ගමන් දෙන්නේ හරි මේකෙත් එනවා ඔයාලා අංක දාගන්න
පුරුවා කරලා යාරන්න. අපි මේකට 10ක් විතර තාම උනේ ගොඩක් නේ එකක් නේද? उपकरण මෙතනින් අපි පරිසරය කොටස අපි නතර කරලා මේ ඔයාලට මම මේ පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු.